විදක්පඩි මන්ත්‍රීවරයා මට විරුද්ධව ප්‍රකාශයක් කළා. මගේ වරප්‍රසාද කඩවීම යටතේ කතාව යොමු කිරීමක් කරේ. ඒක වරප්‍රසාද කමිටුවට යවන්න ඕන. ඒක මෙතන පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන දෙයක් නෙමෙයි. එතුමාගෙත් වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නේ. දෙකම එකට යවන්න. ඇමරිකාවට පන්දම් අල්ලලා මේ පොලිසිය පාවා දෙන විදක්පඩි වගේ මන්ත්‍රීවරයාගේ වරප්‍රසාදයේ කඩවී ඇති ආකාරයේ විතරක් ඉදිරිපත් කරන්න. කරුණාකරලා ඔබතුමාගේ මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. මෙතුමාව නතර කරනවා. ඔබතුමාව කරන්නේ නැත්තම් මම නතර කරනවා. වරප්‍රසාද ප්‍රශ්නයක් මම යොමු කරේ වරප්‍රසාද කමිටුවේ ඉදිරිපත් වරප්‍රසාද කමිටුවේ නේ මෙතන විහිළුවක් කරේ ඉතින් එක එක්කෙනාට ඕන විදිහට නීති කඩලා කටයුතු කරන්න පුළුවන් නම් රටේ නීතියක් නැහැ රීති ප්‍රශ්නයක් නැත අභ්‍යාචනාධිකරණේ නඩු විභාගයක් ක්‍රියාත්මක වෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධව ජනාධිපතිතුමා මේ සභාවට ඇවිල්ලා එක්තරා විනිශ්චයකාරවරයෙකුගේ නමකුත් සඳහන් කරලා ඒ විනිශ්චයකාරවරයාගේ ප්‍රොමෝෂන් එක ගැන කතා කරලා ඒ මොහොතේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කරපු කතාවත් එතන කියවෙනවායි කියලා ආරංචි වුණා. මේක බරපතල ප්‍රශ්නයක්. ඒක පිළිබඳව පරීක්ෂණයක් කරන්නයි කියලා මම යෝජනා කරනවා. පාසල් සුසුන්ට දිවාහාරය උතන් ලද ලන්ච් ෂීට් සහ පත්තක කඩදාසි බලහත්කාරයෙන් කැවීම සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් තිබුණා. පස්වාගේ කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂක මගින් මූලික පරීක්ෂණයක් පවත්වා ඇත. රඹුක්පිටිය මහවිද්‍යාලයේ විදුහල්පතිතුමා වහාම ක්‍රියාත්මක කරන පරිදි ගම්පොළ කලාප අධ්‍යයන කාර්යාලයට අනුයුක්ත කිරීමට පළාත් බලධාරීන් විසින් කටයුතු කර ඇත. දැන් ඖෂධයක් ගැනීම සම්බන්ධව අන්තිමට ඇරස්ට් කරලා තියෙන මෙඩිකල් සප්ලයි ඩිවිෂන් එකේ කට්ටිය. ඖෂධය තෝරපු අය, ප්‍රොකියුමන්ට් කරපු අය ඒ කවුරුත් නැහැ. දැන් ඖෂධය කියලා ගබඩාවට බාර දුන්නාට අදහම ගබඩා බාරකරු ගබඩාවේ තියන් ඉඳලා බෙදාහරින පුද්ගලයා ඇරස්ට් කරා වගේ වැඩක් තමයි තියලා තියෙන්නේ. දැන් මීට පස්සේ කිසිම ඖෂධයක් මෙඩිකල් සප්ලයි ඩිවිෂන් එකෙන් බාර ගන්න නැති තත්ත්වෙට පත් වෙලා තියෙනවා. මොකද මේ කොහෙවත් ඉන්න පිරිසක් තමයි අත්තරම් කරන් තියෙන්නේ. ඔව් කැමති තුමාගේ අවධානයට යොමු කරන්න. කාර්යක සභා අවස්ථාව යුද ජයග්‍රහණය කළාට පස්සේ රටේ ආරක්ෂාව ක්‍රමානුකූලව දුර්වල වුණා. දිගින් දිගටම පැවති රජයන් ජාතික ආරක්ෂාව ගැන හා ආරක්ෂක හමුදාවල පැවැත්ම ගැන දැක්වූයේ ඉතා අලස වූ ආකල්පයක්. පාස්කු ප්‍රහාර වැනි දේවල් මේ රටේ සිද්ධ වෙනකොට අපි දැක්කා මේ වගේ ප්‍රතිඵල. යුද්ධය ඉවර වෙන විට හමුදාවේ සංඛ්‍යාව ලක්ෂ දෙකයි. යුද්ධය ඉවර වී අවුරුද්දක් ඇතුළත යුද හමුදාවේ සබලුන් 25,000ක් හමුදාව අතර පැනලා ගියා. යුද්ධය ගැන සමර විනෝද වුණා ඇරෙන්න සබලුන්ගේ සුබසාධනය ගැන සලකා බැලුවේ නැහැ. ආධුනිකයන් බඳවාගෑව නිසා මේ වෙන විට හමුදාවේ සංඛ්‍යාව 153,000ක රැඳිලා තියෙනවා. හමුදාවට නවීනකරණයට අවශ්‍ය යුද උපකරණ කිසිවක් යුද්ධයෙන් පසුව ලබා ගැනීමට හැබිලා නැහැ. මා යුද්ධයේ මෙහෙවන විට තිබූ යුද ටැංකි සංඛ්‍යාව 80ක්. යුද්ධය ඉවරනකොට ඒකෙන් 30ක් විතරලා තිබුණා. අනිත් 70ක් පත් වෙලා තිබුණා. දැන් ඒවා නැවතත් අලුත් වැඩියා කළා. මේ වෙනකොට යුද්ධ ටැංකිය 70ක් තියෙනවා කියලා අපට වාර්තා වෙනවා. මේ යුද්ධ ටැංකිය ඔක්කොම 1950 ගණන් වල ඒවා. ගුවන් හමුදාවට තියෙන්නේ එක ප්‍රහාරක ජෙට් යානයක්. බුද්ධ්‍යංශයේ කිසිම සංවර්ධනයක් වෙලා නැහැ යුද්ධය ඉවරනාට පස්සේ. එකම දේ වෙලා තියෙන්නේ සැලේ කියලා පුද්ගලයේ බුද්ධ්‍යංශය බාර අරන් තියෙනවා. සැලේ කියන්නේ මම යුද්ධ කරන කාලේ බුද්ධ්‍යංශය මම පැත්තක තියලා තිබුණ පුද්ගලයෙක්. මේ දිනවල යුද හමුදාව ලක්ෂයකට අඩු කිරීම ගැන කතා කරනවා. ස්ථිර හමුදාවේ සංඛ්‍යාව නඩත්තු කරන්න බැරි නම් ඉතා ශක්තිමත් 100%ක් පුහුණු ලැබූ සෙච්ඡා හමුදාවක් පවත්වා ගැනීම මේ රටට අත්‍යවශ්‍යයි. පාස්කු ප්‍රශ්නය අගතිය ප්‍රබත් වෙච්ච කට්ටිය තාම අගතියට පත් වෙලා ඉන්නවා. ඒගොල්ලෝ සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ. යම්කිසි අවස්ථාවක මට මේ අවසරය ලැබුණොත් අනිවාර්යයෙන්ම පොරොන්දු වෙනවා මේ රටේ කතෝලික ප්‍රජාවට සහ අනිකු සාමයේදී සියලුම ජනතාවට මේකේ වැරදිකරුවෝ මහමල කරුවෝ අපි අල්ලනවා. මම අදත් ගරු කරනවා එකම දෙයකට රයින් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට. මේ වෙන කිසිවක් හින්දා නෙවෙයි මේ රටේ කැලෑ නීතිය අයින් කරපු එක ගැන. කවුරු ආණ්ඩු කරුවත් කමක් නැහැ. ආණ්ඩු කරන්න පුළුවන් ඕන කෙනෙකුට. හැබැයි ඒ ආණ්ඩුවක් වෙනස් කිරීම මේ අයිතිය මේ රටේ මහ ජනතාවට රටේ ජනාධිපතිවරයෙක් එලවන්න පුළුවන් වෙනවා අර රැට්ටටයි බට්ටටයි සුට්ටටයි එක්කහුවෙලා මේ රටට ගිය කල තව දවස් දෙක තුනක් ගියා නම් කථානායකතුමනි ඔබතුමා ඇතුළු මේ පාර්ලිමේන්තුව නැහැ විපක්ෂ නායකතුමා අරගලේ ගාවට ගියා එතුමාට ඉතින් හොඳට දුවන්න පුළුවන් ඉඳ බේරුණා එහෙම නොවුන නම් වෙන්නේ මොකද අපිට විපක්ෂ නායකවරයෙක් නැහැ මේ ක්‍රමය නවත්තන්න ඕන මේ ක්‍රමයේ තිබුණොත් එම කැලෑ නීතිය රටේ නීතිය අතර ගන්න දෙන්න එපා මේ ඉන්න එක එක ජරා සත්තුන්ට අතර ගන්න දෙන්න එපා. එම දුන්නොත් රටක නීතියක් නැහැ. නීතිය වල් වැදෙනවා. චක්‍රලේඛයක් ගහලා තියෙනවා. මේ තුනක් අඩු කරලා. විශේෂයෙන්ම ආබාධිත රණවිරුවන්ට හිමි විය යුතු වරප්‍රසාද කප්පාදු කරන. කිසිම ප්‍රතිපාදනයක් මේ අයවැය වෙන් වෙලා නැහැ. දැන් සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රය ඩිස්බෑන් කරන්න හදනවා. රණවිරුවෙක්ගේ මේ මිය ගියාම ඒ බිරිඳට දෙන දීමන ඒ සම්බන්ධයෙන් කැබිනට් එකේ අනුමැතිය තියලා දැන් ඒක ප්‍රතිපාදන සකස් කරගෙන යනවා. සිවිල් ආරක්ෂක බලකාය මමත් ඒකට එකඟ නැහැ. ජනාධිපතිතුමා සමග කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. සිවිල් ආරක්ෂක බලකාය දැනට 34,000ක්
පමණ සේවයේ ඉන්නවා. පන්සල්වල පමණක් 4500ක් පමණ ඉන්නවා. අලිවැටේ 5000ක් පමණ ඉන්නවා. සමහර මේ ඇති කරගෙන තියෙන සිස්ටම් එකේ අවුරුද්දම ගෙදර ඉන්නේ. ඒ සම්බන්ධයෙන් අපි වැඩපිළිවෙලක් හදනවා. ඒ වගේම ආබාධිත රණවිරුවන් සම්බන්ධයෙන් මේ වසර ඇතුළතම එම කැබිනට් පත්‍රිකාවට අනුමැතිය අරගෙන ඒ සහනය අපලා දෙන්න ආරක්ෂක අමාත්‍යාංශයේ සියලු වැඩ කටයුතු සම්පාදනය කරලා තියෙන්නේ. මේ අයවැයට දාන්නේ නැත්තේ ඒක අපි ආරක්ෂක වෑශීර්ෂයේ යටතේ ඒක අපිට ගන්න පුළුවන් වීම නිසා. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව කොමිෂන් වාර්තාවක් තියෙනවා. ඒ කොමිෂන් වාර්තාවත් සාක්කිත් සියල්ලම මම බැලුවේ එක කාලෙක ස්කොට්ලන්ඩ් යාඩ් ආයතන ගේන්නෙත් එවලෙත් මේ ගැන විශ්වාසයක් නැතයි කියලා කිව්ව නිසා සමහරු වාර්තා සියල්ලම බාර දීලා තියෙනවා. දැන් කතෝලික රජගුරු සභාවට ඒ පිළිබඳව ඊට පස්සේ අපිට දැනුම් දෙන බව සඳහන් කරන්න කැමතියි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.